රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් කාලින පුවත් වාර්තා කරන්නේ අංක 1 සමිට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය සමගින් මම උත්පලා සුභාෂිනී ජයසිංහ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත අදත් වැල්ලවාය හෙළවේ 2.3ක කම්පනයක් අවධානමට පෙර සූදානම භූ කම්පණයකදී මොකද කරන්නේ डायस्पोरावित सहाय अर्गेन उतुर संवर्धनीय करन हेटी चानपति रानिल उतुर दिकियाय चानपति गे यापन निदह सेमर मुट विरोधेय जानपति रानिल ते विरोधे पै पार्लिमेंटु मंत्री सेल्वर राजा गजेंद्रन एतुलु पिरिसाक अतडंगुवट अपिव जातीन वशेन बेदुवे देशपालन अधिकारी अनुर कियाय මෛත්‍රීට යලි ජනපති සටනට එන්න අනුමැතිය රට බංකොලොත් කලේ අලි කපුටු පොහොට්ටු ආණ්ඩුවයි සජිත් කියයි පක්ෂ ලේකම් වරුන්ව 14 වෙනිදා මැතිවරණ කොමිසමට කැඳවයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත වැළවයෙන් අද තවත් භූචලනයක් වාර්තා වුණා ඒ අලුයම 3.48ට පමණයි එය රිෂ්ටර් මාපකයේ 2.3ක් ලෙස සටහන් වැති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ ශ්‍රී ලංකාවට විශාල භූකම්පන ඇතිවීමේ ඉඩක් නැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසනවා වැල්ලවාය නගරයේ තවත් භූචලනයක් සිදුව තිබෙනවා එහි ප්‍රබලත්වය සටහන් වුණේ මැග්නිටියුඩ් ඒකක 2.3ක් ලෙසයි අද අලුයම 3.48ට පමණ මෙම භූචලනය සිදුව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ එම ප්‍රදේශයේ කිලෝමීටර 10ක් පමණ පොළව අභ්‍යන්තරයේ කම්පනය හටගෙන තිබුණා කෙසේ වෙතත් ඉන් කිසිදු හානියක් සිදුව නැති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඒ පිළිබඳව එම ප්‍රදේශයේ ජනතා පලකලේ මෙවන් අදහසක් අද උදේ 3.48 වගේ භූචලන දෙකක් විතර සිද්ධ වුණා පොළොව දිදරන ගතිය තමයි අපට දැනුනේ පොඩි කටියක් තරම් එළියට ආවා දඩබඩ කාලා ගියදී ඔක්කොම බිමට ඇදගෙන වැටුණා වහලෙත් උළු හෙලුණා ඊට පස්සේ පොඩ්ඩක් ඇත්තටම බය වුණා මෙහෙට කවදාකවත් භූමිකම්ප හැම ඇවිල්ලා නැහෙනේ මේ අතර බුත්තල පැලවත්ත සීනි කර්මාන්ත ශාලාව අසල ප්‍රදේශය ආශ්‍රිතව සිදු වූ භූචලනය සම්බන්ධයෙන් පරීක්ෂණය කිරීම සඳහා භූවිද්‍යාඥ කණ්ඩායමක් එම ප්‍රදේශවලට පිටත්ව ගොස් තිබෙනවා අද දින අලුයම 3.48ට පමණ වැල්ලවාය නැගෙනහිර ප්‍රදේශයේ කිලෝමීටර 2ක් පමණ දුරින් රික්ට මාපාංක 2.3ක පමණ සුළු භූකම්පන තත්ත්වයක් වාර්තා වෙනවා. එය උණාවතුන ප්‍රදේශවාසීන්ට දැනී ඇති බවත් අපිට වාර්තා වෙනවා. ඒ සමගම අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ නියෝගය පරිදි මේ වනිටත් කණ්ඩායම් කීපයක් එම් ප්‍රදේශයේ ශ්‍රේෂ්ඨ කටයුතු ආරම්භ කිරීම සඳහා පිටත්ව ගොස් තියෙනවා. මෙය සුළු භූකම්පන තත්ත්වයක් බැවින් කලබල විය යුතු අවස්ථාවක් නොවන බව සිතනවා. මෙලෙස භූචලන සිදුවීම පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතුල සේනාරත්න මෙසේ අදහස් පළ කළා. ඊයේ දිනේ ලංකාවේ සිදු වුණා කියන භූමිකම්පා වෙලාවේ දකුණු ඉන්දියානු මුහුදේ භූමිකම්පා කීපයක් සිද්ධ වෙලා තියෙනවා. දකුණට වෙන්නත් නැගෙනහිරට වෙන්නත් එක භූමිකම්පාවක් මුහුද පතුලේ තියෙන කාර්ස්බර්ග් කඳු වැටිය ආශ්‍රිතව සිද්ධ වෙලා තියෙනවා. ඒත් එක්ක සමපාත වෙනවා මේ වෙලාව. ඒ භූමිකම්පාවත් එක්ක සිදු වුණ කම්පනයක් ඕ ඒ කම්පනය අපිට දැනුණු විලාසය තමයි අපි මාපක වලින් පෙන්වුම් කරලා තියෙන්නේ. වැල්ලවායේ බුත්තල ප්‍රදේශයේ සිදු වන මේ කුඩා කම්පන දීර්ඝ අපි සලකන කම්පන විභේද ආශ්‍රිතව ක්‍රියාකාරී වෙන නිසා අර කම්පනත් එක්ක මේ ප්‍රදේශයේ භූමිය කම්පණය වෙනකොට ඒත් එක්ක මේ තියෙන විභේද ප්‍රතික්‍රියාවක් දක්වනවා ඒ දක්වන ප්‍රතික්‍රියාව විදිහට තමයි මේ කම්පන ඇති වෙන්නේ ඒ කම්පන විශාල කම්පන වෙන්නේ නැහැ ඒ නිසා ඒ පිළිබඳ බිය විය යුතු නැහැ අපි අවධානයෙන් ඉන්න එක හොඳටම ඇති අවධානමට පෙර සෝදානම ඉතා වැදගත් කවදා හෝ දවසක අපි සිටින කුමන හෝ ස්ථානයකදී භූමිකම්පාවකට මුහුණ දීමට සිදුවිය හැකියි. භූකම්පන අවස්ථාවකදී කළ යුත්තේ කුමක්දයි දැන සිටීම අනිවාර්යයි.
මේ දැනුවත් කිරීම ඒ සඳහායි. සාමාන්‍යයෙන් රිච්ටර් මාපකයේ 4ක පමණ අගයක භූකම්පනයක් නම් වීදුරු සෙලවීම උළු කැටයක් බිම වැටීම ආදී සේම කකුලට කම්පණය දැනීමද සිදුවිය හැකි. සුනාමියක් ඇතිවීමට පෙර දැනගත හැකි වූත් භූකම්පනයකදී ඒ අවස්ථාව අපට ලැබෙන්නේ නැහැ. ඔබ විදේශ රටකට යන්නේ නම් ඒ රට නිතර භූකම්පන සිදුවන කලාපයක පිහිටාත් නම් පෙර සූදානම දැනුම ඉතාම වැදගත්. සෑම පාසල් සිසුවෙකුටම මේ දැනුම අත්‍යවශ්‍යයි. भूकंपन वली मेरे गुडनगी मरा प्रसिद्ध के मना भूकंपन आश्रितिपेनो ए बव मतगति आगे ओब निवस राजकार स्थाने हो पासल खामरे तुलना इन्े केसेद आरक्षा व्यक्यान मतगत बागते युत යම් කිසි සෙලවීමක් දැනෙන විට වහාම ඉතා ශක්තිමත් ගෘහ භාණ්ඩයක් යටට විශේෂයෙන්ම මේසයක් වැනි එකක් යටට රිංගා ගොස් වකුටු වී සිටින්න. ඔබේ අත්වලින් බෙල්ල සහ හිස ආවරණය කරගන්න. උස් පොත්‍රාක්ක වැනි ස්ථාන ළඟට යන්න එපා. රෝගියෙකු සිටිනම් වහාම මේ ජපානයේ හඳුන්වන්නේ අත්හැරීම ආවරණය සහ අල්ලාගෙන සිටීම ලෙසයි. වීදුරු ජනෙල් බිත්ති ආදීන් ඈත් විය යුතුයමයි. බිත්ති දෙකක් එකතු වන තැනක් ළඟ හිස ආවරණය කරගනිමින් සිටියේ හැකි. සෙලවීම නතරවන තුරුම එසේම සිටින්න ඕනේ. ඔබ නිවසින් පන්ති කාමරෙන් හෝ කාර්යාලයෙන් පිටත විශේෂයෙන් වාහනයක ඉන්නවා නම් ගොඩනැගිලි වලින් වාහනේ ඈත් කරගත යුතුයි. වීදි ලාම්පු වලින් වයර් වලින් ඈත් කරගත යුතුයි. වාහනයක නම් ඇතුළෙම සිටීම ඉතාම ආරක්ෂිතයි. ඒ වගේමයි පාලම් ආදීන් ඈත් විය යුතුයමයි. ඔබ නිවස තුල නම් නිවසේ ගෑස් සහ විදුලි ප්‍රධාන ස්විචේ නිවා දමන්නටම ඕනේ. ඉහළ මාලයක නම් පහළට දුවන්ට එපා. ශක්තිමත් ගෘහ භාණ්ඩයක් යටට රිංගා ගැනීම ආරක්ෂිතයි. හොඳ අසල්වැසියෙකු වෙන්න. පවුලේ අය අසල්වැසින් තනිව ජීවත්වන අය ආදී ගැන භූකම්පණයෙන් පසු කඩිනමින් සොයා බලන්න. සෑම විටම කැඩී බිඳී ගොස් ඇති වීදුරු කැබලියෙන් පරිස්සම් විය යුතුයමයි. එසේම භූකම්පණයකින් පසු නැවත ගොඩනැගිලි තුලට යා යුත්තේ ඒ පිළිබඳව බලධාරීන්ගේ පරීක්ෂාවෙන් පසු ලැබෙන සහතිකයේ මත පමණයි. සෑම විටම අවදානමට පෙර සූදානම රටක් ලෙසත් ඉතා වැදගත් බව මතක තබා ගමු. දේශීය මෙන්ම විදේශීය ආධාරත් ඩයස්පෝරාවේ සහයත් ලබාගෙන උතුර සංවර්ධනය කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ උතුරේ ප්‍රදේශයේදී සාකච්ඡාවකට එක්වෙමුණුයි. මේ අතර යාපනයේ සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමටද ජනාධිපතිවරයා එක්ුණා. උතුරු පළාතේ පවතින ගැටලු සම්බන්ධයෙන් යාපනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡාවක් පැවැත්වුණා. උතුරු පළාතේ දේශපාලන නියෝජිතයින් සහ විද්වතුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. සංහිඳියාව වැඩසටහන යටතේ උපරිම බලය බෙදා දෙන්නටත් ඒ ගැන මං ජනවාරි 8 වෙනිදා පාර්ලිමේන්තුවේ කරපු කතාවේදී විශේෂයෙන්ම සඳහන් කරා. සංහිඳියාව පිළිබඳ ප්‍රශ්න විසඳනකොට ආණ්ඩුව තීරණය කරේ උතුරු පළාතේ විශාල ආර්ථික සංවර්ධනයක් ඇති කළ යුතුයි කියලා. අවුරුදු 10ක සැලැස්මක් ක්‍රියාකරන්නට කියලා තමයි අපි සාකච්ඡා කළා තියෙන්නේ. ලංකා ආණ්ඩුවෙත් විදේශ ආධාර පමණක් නෙමෙයි අපිට ඩයස්පෝරායන් ආයෝජනයත් වෙනත් විදේශ සමාගම් වල විදේශ ආයෝජන ලබා ගන්න තිබෙනවා. මේ අතර උතුරේ නැවත පදිංචි කරන පවුල් 197ක් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය සහ රුපියල් 38,000 බැගින් වූ චෙක්පත් ප්‍රදානයද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සුරතින් සිදු කෙරුණා. ඒ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මේ අතර ඉන්දියා රජයේ ආධාර මත රුපියල් කෝටි 1350ක වියදමින් යාපනයේ ඉදි කෙරුණු සංස්කෘතික මහමැදුර විවෘත කිරීමේ උත්සවයටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් වුණා. අපේ ආර්ථික අර්බුදයේදී ණය උගුලෙන් ගැලවෙන්න ඉන්දියාව දුන්න සහයෝගයත් අපි අභිගය කරනවා. මේ සංස්කෘතික මධ්‍යස්ථානය පොදු මධ්‍යස්ථානය. මම හැම වෙලෙම කියන්නේ අප රට දෙක සංස්කෘතිය වෙන් කරන්න බෑ. එක කාසියක එක පැත්තක් ඉන්දියාව අනිත් පැත්ත ලංකාව. ඒ නිසා මේ මධ්‍යස්ථානයේ දීම ගැන ඔබ සියලු දෙනා වෙනුවෙන් ඉන්දියන් අගමැතිතුමාටත් ආණ්ඩුවටත් ස්තුති කරනවා. අද යාපනයේ පැවති 75 වන නිදහසට උතුරේ පිරිසක් විරෝධය පළ කළා. මෙම උත්සවය පැවැත්ුණේ ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනුයි. ඊට යාපන විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සේම සමහර දේශපාලන පක්ෂද එක්ව සිටියා.
විරෝධතාවයේ නිරත වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍ර ඇතුළු 18 දෙනෙකු මෙහිදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැත්තෑ පසුවන නිදහස් දිනයට සමගාමීව විශේෂ සැමරුම් උත්සවයක් අද යාපනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මෙම උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් එක්ව සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ. මෙම නිදහස් දින සැමරුමට විරෝධය පා යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. මීට උතුරේ දේශපාලන පක්ෂවලද සහය හිමි වී තිබෙනවා. විරෝධතා කරුවන් විරෝධතා පෝරුද රැගෙන පාගමනින් විරෝධතාවේ නිරත වුණා. විරෝධතා හේතුවෙන් යාපනය ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනු දක්නට ලැබුණා. විරෝධතාවයට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාගෙන තිබූ අතර විරෝධතා කරුවන් අධිකරණ නියෝගයද නොතකා විරෝධතාවේ නිරත වුණා. මේ හේතුවෙන් විරෝධතාවේ නිරත පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍ර නැතුළු විරෝධතා කරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. ජාතීන් වශයෙන් අපව බෙදා වෙන්කලේ දේශපාලන අධිකාරීන් බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරු කුමාර දිස්සානායක පවසනවා. ඔහු ඒ බව පැවසුවේ මහරගම ප්‍රදේශයේ පැවති ජනහමුවකදී. අපි උපතෙන් හොඳ මිනිස්සු, පොදු සිංහල මිනිස්සු, පොදු දෙමළ මිනිස්සු උපතෙන් හොඳයි. මේ සහයෝගිත කැමති එකඟයි. හැබැයි අපේ දේශපාලන අධිකාරීන් අපි බෙදුවා, අපි කැඩුවා, අපි යනකොට ගන්න තත්ත්වයට පත් කරා. වෛරය වැපුරුව නැගෙනහිර මුස්ලිම් ජනතාවට පහුගිය මැතිව මහමැතිවරදී ප්‍රධානම බිල්ල හැදුවේ ගෝඨාභය. ගෝඨාභයට විරුද්ධව මුස්ලිම් මන්ත්‍රීවරු වැඩි සංඛ්‍යාවක් යවන්න ඕන කිව්වා පාර්ලිමේන්තුවට. ගෝඨාභයට බලය වැඩි කර ගැනීම සඳහා විශේෂ සංශෝධනය ආවා. ගෝඨාභයෙන් බේරෙන්න කියලා ආපු මුස්ලිම් මන්ත්‍රීවරු මම දැක එක මන්ත්‍රීවරේ ගහලා තිබ්බ වං අතේ කළු පටියකින් විස්ස එපා කියලා. ඒක තමයි වං අත. දකුණු අතේ බටන එක ඔබනවා විස්ස ඕන කියලා. ඉතින් එතන මොකද කරන්නේ? මෙතන ඇති වෙන කුළු ගැන්වීම එතන ආශිර්වාදයක් කරගන්න. උතුරේද දකුණේද නැගෙනහිරද ભેදකින් තොරව ජාතිවාදයේ තමන්ගේ දේශපාලන බලවින්දේශයේ ප්‍රධානම සාධකේ බවට පත් කරන් තියෙනවා. අපේ රට එහෙම යන්න බෑ ඉස්සරහට. එනිසා අපේ අපේක්ෂාවක් තියෙනවා මේ රට ජාතිවාදීන් තොර සිංහල දෙමළ මුස්ලිම් ජන අතර සමගියක් නිර්මාණය වෙන රාජ්‍ය බවට පරිවර්තනය කළ යුතු ස්ථාවරයක් අපිට තියෙනවා. දැන් තව එක යුද්ධයක් අපිට ඉතුරුලා තියෙනවා. ඒක තමයි උතුරෙන් දකුණ බේරා ගැනීමවත් මුස්ලිම් මිනිහාගෙන් බුද්ධාගම බේරා ගැනීමවත් නෙමෙයි. අපේ රට මෙතනට දාපු දූෂිත දේශපාලකයන්ට විරුද්ධව යුද්ධයක් දියත් කරන්න මම ඔබලාගේ සහය පතනවා. අපි කිසි කෙනෙක් අසන්තෝෂෙන් ජීවත් වෙන්න ඕනේ නැහැ. අපි කිසි කෙනෙක් බඩගින්න ජීවත් වෙන්න ඕනේ නැහැ. අපි කිසි කෙනෙක් බෙහෙත් ගන්න බැරුව වෙවුල වෙවුල මැරෙන්න ඕනේ නැහැ. මේ රටේ සල්ලි තියෙනවා, සම්පත් තියෙනවා. එළඹෙන ජනාධිපතිවරණයකදී තම අපේක්ෂකයා බිය යුත්තේ මෛත්‍රීපාල සිරිසේන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමස්ත ලංකා කාරක සභාව පවසනවා. අද පැවති කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත්තේ. අද දිනේ ඒකමතිව තීන්දුව වුණා ඔබතුමා නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන සූදානම් කියලා. මට මතක හැටියට එහෙම යෝජනාවක් ඉදිරිපත් වුණා වගේ. ජනාධිපතිවරණයට එනවා. ඉතින් පක්ෂ කියනවා නම් මට එන්න එපා. ආණ්ඩුව මැතිවරණ කියයි. ඒක අන්රහුනේ ජනාධිපතිතුමාගෙන් මොකද මගෙන් ඇහුවනම් ඔය 2015 19 අතරේ මම කියනවා මේ දවස්වල ඉන්න ජනාධිපතිතුමාගෙන් තමයි අහන්නෝනේ මැතිවරණයක් තියෙනවද කොහොමද කියලා. ඔන්න කොහොමද ජයග්‍රහණය කියන්නේ ශ්‍රී ලංකේ දාපත්තෝ. අනිවාර්යයෙන්ම අපිට ආසන ගන්න අපේ වැඩි වෙනවා. රට බංකොලොත් කරපු අලි කපුටු පොහොට්ටු පරපුර තම රජයක් යටතේ නීති හමුවට ගෙනෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ මහරගම ප්‍රදේශයේ පැවති ජනහමුවකදී දැන් බොහෝ දෙනා දන්නවා ප්‍රශ්නේ මොකද්ද කියලා. ප්‍රශ්නය
රට බංකොල රටට සල්ලි නැහැ අපිට අවශ්‍ය වෙන්නේ මොකක්ද අපිට අවශ්‍ය වෙනවා බංකොලොත් රට බංකොලොත් භාවයෙන් ගොඩ ගන්න පුළුවන් මුදල් හොයා ගන්න පුළුවන් රටට ඩොලර් ලබා ගන්න පුළුවන් රාජ්‍ය පාලනයක් නිර්මාණය කරන්නට ඕන එවන් පාලනයක් තුලින් තමයි රටේ මුදල් ප්‍රශ්නේ විසඳෙන්නේ දැන් මොකද්ද මේ වර්තමාන ආණ්ඩුව කරන්නේ වර්තමාන ආණ්ඩුව තීන්දුව කරලා තියෙන්නේ මේ ගැටලුවෙන් මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න පුළුවන් ඒ අය හිතන විදිහට එකම ක්‍රමය තමයි තියෙන ආර්ථිකයේ කුඩා කිරීම ආර්ථික සංකෝචනය ආර්ථිකයේ කුඩා කරන්න තමයි පොලී අනුපාතයේ 130 35 දක්වා වැඩි කරලා තියෙන්නේ. රට විනාශ කරපෝ, රට බංකොලොත් කරපෝ, අලි කපුටු පොහොට්ටු රාජපක්ෂ පරපුර සමගි ජන බලවේග රජයක් තුලින් ඒ හොර කණ්ඩායම ඒ මූල්‍ය අපරාධ කරපෝ හොර කණ්ඩායම නීතිය හමුවට අධිකරණය හමුවට අනිවාර්යෙන්ම අපි ගෙනේනවා. සමහර අය කියුවනේ වර්තමාන ජනාධිපතිතුමාට ඉතාමත්ම හොඳ ජාත්‍යන්තර සම්බන්ධතා තියෙනවා. එයා ජනාධිපති වුණොත් රටේ ප්‍රශ්න ටික ඔක්කොම හරි වැඩේ ගොඩ අතේ ඩොලර් බිලියන 4ක් තියාගෙන තමයි මේ මිනිස්සයා ජනාධිපති වෙන්නේ කියලා. දැන් ඊයේ පෙරේද මොනවද අපිට ආරංචි වෙන්නේ? ජපානයේ කීර්තිමත් ව්‍යාපාරික ආයතනය අපේ රටෙන් ඒ කරපු ආයෝජනය හකුලාගෙන යනවා. දැන් කනපිට වෙන්නේ. පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ විශේෂ සාකච්ඡාවක් ලබන අඟහරුවාදා පැවැත්වීමට නියමිතයි. ඒ මැතිවරණ කොමිෂන් සභාවේදී සියලුම පක්ෂ ලේකම්වරුන්ට එම සාකච්ඡාවට සහභාගී වෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා. පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීම වෙනුවෙන් තවත් ඉතිරි වැත්තේ දින 26ක් පමණයි. පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන් මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබෙනවා. අප කළ විමසීමකදී මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේ එළවෙනදා 14 වෙනිදා මැතිවරණ කොමිෂන් සභාව හමුවේ පැවැත්වෙන සාකච්ඡා සඳහා සියලුම දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දුන් බවයි. පහේම නියෝජ්‍ය සහ සහකාර කොමසල්සර් සමග අවශ්‍ය උපදෙස් සහ ඒ දිස්ත්‍රික්කවල අවශ්‍යතාන් පිළිබඳව ද සාකච්ඡා කරා. මැතිවරණය සඳහා මහා භාණ්ඩකාරයෙන් මුදල් ලැබීම මොන වගේද? කොහොමත් මැතිවරණයක් පැවැත්වන අවස්ථාවේදී බිලියන 10ක මුදලක් මේ එක දවසේ පාවිච්චි කරන්නේ නෙවෙයි මේක මාස 8ක 10ක කාලයක් තුන තමයි ගෙවීම සිද්ධ වෙන්නේ. ඒ නිසා අපිට මේ ඒ කාලට අවශ්‍ය කරන ප්‍රමාණය කොහොමත් මුදල් ප්‍රොඩි ප්‍රමාණය තමයි කඩින් කඩ තමයි අපිට අවශ්‍ය වෙන්නේ මුදල්. මේ අතර පළාත් පාලන මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කයේ විශාල වශයෙන් මැතිවරණ නීති උල්ලංඝනය වීම සිදුවන බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. මෙවැනි පළාත් පාලන මැතිවරණයක් සඳහා දින නියම කරලා තියෙන අවස්ථාවකදී මහනුවර මැතිවරණ නීති උල්ලංඝනය කරන අවස්ථා ගණනාවක් පවතිනවා. මේ මැතිවරණ භූමිය සමබිමක් විය යුතුයි. නමුත් ඊයේ දවසේදී හිටපු මහමැතිතුමා වර්තමානයේදී ගරු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළි රමුකල්ල මැතිතුමාට තාවකාලිකව ලබා දීලා තිබෙන මේ මලබාර් ගොඩනැගිල්ලේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් පවත්වලා තිබෙනවා. එකනේ වලව්වල ඌමනාවට බිහි කරගත්ත දේශපාලන ව්‍යාපාර වලට කරගෙන තාමත් කරගහනවා මෙච්චර කෙලවෙලක් ගමේ එකා ඉන්නවනේ බෝට්ටුවෙන් ඉල්ලන්නේ දැන් ලැජ්ජාවක් නෑ දැන් කියන්නේ මාලිමාව මොන වලව්වේද අනුර දිසානායකගේ වලව්වේද ලාල්කාන්තගේ වලව්වේද පොදු මහජනයාගේ ව්‍යාපාරය තමයි මාලිමාව ඉන්දියා Facebook එකේ රැල්ලක් හදලා තියෙනවා සෙනග ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියලා මම තමුන්නාස්සට කියනවා ඔවුන්ට කවදාකවත් බලය ගන්න හම්බෙන්නේ නෑ තමුන්නාස්සගේ හද සාක්ෂිල තට්ටු කරලා ඇහුවොත් එහෙම වැඩියම වැඩ කළා තියෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි නායකත්වයෙන් තිබිච්ච ආණ්ඩු දැන් කියනවා කෝ තාම බැහැල්ලු පොහොට්ටුවට රැස්වීමක් තියාගන්න පොහොට්ටුවේ රැස්වීම මාලාව අපි ආරම්භ කරනවා හරි වෙලාවට හරි නැකත අනුව අපි රැස්වීම පවත්තලා අපිත් වෙන්නන්නම් ඒගොල්ලන්ට සෙනග ඉන්නේ කොහෙද කියන එක මන්ත්‍රී දුරය අපිට වරප්‍රසාදයක් වෙන්න ඕනේ මන්ත්‍රීතුමා මන්ත්‍රීතුමි සභාපතිතුමා ගරු සභාපතිතුමා ඒ වහගන්න ඕනද නැහ අපි ওই සංස්කෘතිය නස් කරමු මන්ත්‍රී තුමාල විනෝට හදුම කවද මන්ත්‍රී සහෝදරව මන්ත්‍රී තුමිනම් වලින් කවද මන්ත්‍රී සහෝදරනි අපේ වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙන්නේ අපේ ඉන්න පාක්ෂිකයන් ගාවට ගිහිල්ලා අපේ සියලු දෙනාම අපි ගිහිල්ලා ඒගොල්ලන්ව අපි එළියට අරගෙන ඡන්ද බලට ගෙනිහිල්ලා ඡන්දේ පෙට්ටියට දාන වැඩ කටයුතු තමයි අපේ මූලිකම ප්‍රමුඛම වගකීම හැටියට දකින්නේ ඒ නිසා මේ වැඩ සටහන අපි ඉදිරි සති 3ක පමණ කාලයක් තියෙන්නේ ඒ සති 3ක පමණ කාලෙදී අපි ආරම්භ කරමු ආණ්ඩුවා මැතිවරණ කොමිෂමේ ඉන්නේ එකිනෙකාට ආණ්ඩුවට ඕනේ මේ මැතිවරණයේ පැවැත්වීමට ඉඩක් නොදෙන්න. ඊට උමන හැමදේම කරා. අනික් අතට මැතිවරණ
කොමිෂම මැතිවරණේ පවත්වන්න උත්සාහ කරන මැතිවරණේ පැවැත්මේ බොහෝ කටයුතු කොමිෂම පැත්තෙන් ඉටුවෙමින් තියෙනවා. නමුත් ප්‍රශ්නේ තිබෙන්නේ අරමුදල්. අරමුදල් ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නේදී භාණ්ඩාගාරයේ ලේකම් කියලා තියෙනවම අරමුදල් නිදහස් කරන්න බෑ කියලා. අරමුදල් වෙන් කර තිබුණත් ආවේ දැන් මේ තත්ත්වය තුළ මම හිතන්නේ නියෝගයක් අවශ්‍යයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් භාණ්ඩාගාරයේ ලේකම් මේ අරමුදල් නිදහස් කරන්න කියලා ප්‍රමුඛතාවයක් දීලා. අපිට තියෙන තව දින 20යි 30යි වැඩ කරා. මේ දින 20 30 ලංකාවේ මම හිතනවා ඉතිහාසයේ මුහුණ දෙන තීරණාත්මකම දින 20 30 මේක. මොකද මේ පාලකවල ලේසියෙන් බලය දාලා ඒක අපි විශ්වාස කරන්නේ. කොළ පාටින් නිල් පාටට යනවා නම් යන්න පුළුවන්. නිල් පාටින් කොළ පාට යනවා නම් යන්න පුළුවන්. හැබැයි පළවෙනි වතාවට එක පන්තියකින් තව පන්තියකට බලය මාරු වෙනවා. තැපැල් ඡන්ද ඉවර වෙන දිනයකට මේක නඩුව කල් දාන්නේ නැහැ. මැතිවරණය කල් දැමීම සඳහා යම් කිසි ඕනෑකමකින් විනිශ්චයකාරවරු පෙළෙනවා. තැපැල් ඡන්දයට පසු දිනයක් මේ නඩුව විභාග කරන දැමීමෙන්ම අපිට තේරුම් ගන්න පුළුවන් ඒ නඩු තීන්දුවෙනුත් මැතිවරණයේ කල්යාමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා දැන් මෙතෙන් සිට කවුරුවත් මැතිවරණයේ කල්යනු ඇතයි කියන අනියා අනියත අදහස ඔළුවේ තියාගෙන මේ මැතිවරණ සටන හිමින් ඉදිරියට යන උපාය මාර්ගයේ වෙනුවට වේගයෙන් ක්‍රියාශීලීව ඉදිරියට යන උපාය මාර්ගයට අපි දැන් මාරු වෙන්න ඕන. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 35%ක්ම තමන් ගන්නා ආහාර වේල් ප්‍රමාණය අඩු කර ඇති බව ලෝක ආහාර වැඩසටහන පවසනවා. එසේම ජනගහනයෙන් 67%ක් තමන් කැමති ආහාර ගැනීම අතහැර දමා ඇතයිද ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙනවා. මෙරට ආහාර අනාරක්ෂිතභාවය වැඩිම ඌව පළාතේ බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. ආහාර අනාරක්ෂිතභාවය අඩුම පළාත උතුරු පළාතයි. ලෝක ආහාර වැඩසටහන මෙම වාර්තාව නිකුත් කර ඇත්තේ පසුගිය දෙසැම්බර් මාසට අදාළවයි. ඒ අනුව මෙරට ජනගහනයෙන් 67%ක් මේ වෙද්දී තමන් ප්‍රියකරන ආහාර ගැනීම අතහැර දමා තිබෙනවා. ඒ අනුව ඔවුන් තමන්ට මිලදී ගත හැකි ආහාරවලට යොමු වී ඇති බවයි ලෝක ආහාර සම්පිධානය පෙන්වා දෙන්නේ. එසේම මෙරට ජනගහනයෙන් 35%ක් තමන් ගන්නා ආහාර වේල් ප්‍රමාණය අඩු කර ඇති බවයි ලෝක ආහාර වැඩසටහන පවසන්නේ. ඒ අනුව දෛනිකව තම ආහාර වේල් මිලදී ගැනීමේ ග්‍රාමීය පවුල් 10කින් 9ක් සහ වතුකරේ පවුල් 10කින් 8ක්ම දුෂ්කරතාවයකට පත්ව ඇති බවත් එම වාර්තාවේ සඳහන්. මේ තත්ත්වයට ප්‍රධානම හේතුව පවුල්වල ආදායම පහළ මට්ටමේ පැවතීම බවයි ලෝක ආහාර සම්විධානය පවසන්නේ. ඒ අනුව වතුකරේ පවුල් 38ක්, ග්‍රාමීය පවුල් 34ක්, නාගරික පවුල් 28ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවයි මෙම වාර්තාවේ සඳහන් වන්නේ. මේ අතර දෙසැම්බර් මාසයේ ආහාර අනාරක්ෂිතභාවයෙන් ප්‍රථම ස්ථානයේ පසුවන්නේ ඌව පළාත බව ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙනවා. ආහාර අනාරක්ෂිතභාවය අඩුම පළාත උතුරු පළාතයි. මේ අතර විද්වත් වෘත්තීය වේදීන් සංවිධානය කළ පෝෂණය පිළිබඳ වැඩසටහනක් ඊයේ දින පැවැත්ුණා. පෝෂණයේ පැතිකඩ දෙකයි. ඒ තමා මන්ද පෝෂණේවත් කොටවීම ඇතුළු ස්ටන්ටින් වැනි ඒ පැත්ත. අනිත් එක තමයි අපි මහත් වීම නැත්නම් අපි ඕවේට් ඇන් ඔබේසි නැත්නම් අර වැඩිවීම සහ ස්ථූලතාවයේ නමින් හඳුන්වන කාරණා. අද ලංකාවේ මැරෙන අයගෙන් 5 දිනකින් 4 දිනක්ම මැරෙන්නේ වසංගත රෝග නිසා නෙමේ, වසංගත ලෙස පැතිරෙන වසංගත නොවන රෝග නිසා. ඒ කියන්නේ දියවැඩියාව, පිළිකාව, අපි කොලෙස්ටරෝල් කියන අපේ මේදය වෙනස් වීම, අපේ අක්මාවේ තෙල් තැම්පත් වීම ඇතුළු රෝග නිසා තමයි අද 80%කට එහා සංඛ්‍යාවක් ලංකාවේ මිය යන. මිය යනවා විතරක් නෙමේ, මිය යනකම් එයයි ලෙඩ්ඩු. එයායට නිවැරදි ඵලදායිතාවයේ තමන්ගේ ක්‍රියාපටිපාටිය කරන්න තරම් කන්තෝරුවක වැඩ කරන්න, කුඹුරක වැඩ කරන්න, සිරුර වෙහෙසන්න, හිතන්න කරන්න හැමදේටම බලපාන කාරණයකින් දුර්වල වෙලා පින්නේ. ලංකාවැනි රටවල් වලට එක පැත්තකින් මන්ද පෝෂණ, අනිත් පැත්තෙන් අධි පෝෂණ, මේ දෙක එකතුව ගත්තාම ඩබල් බර්ඩ් නැත්තම් ද්විත්ව ප්‍රශ්නයකට අපි මුහුණ දෙන අවස්ථාවක් ඉන්නේ. ඒකෙන්ද ප්‍රශ්න දෙකම විසඳා ගත යුතුයි. මෙත් සමගින් රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.